කොල්ල කීදෙනෙක් වගේ හිත කඩලා තියනවාද මේ දවස්වල? එහෙම මෙහෙමයි. එහෙම මම එහෙම ලොකුට එහෙම යාළුවලා ඉඳලා නැහැ. ඇත්තම කොල්ලෙක් නෑ. කොල්ලෙක් මම යාළුවනේ. ඒ කියන්නේ නිකන් අර මෙහෙම දකින්නකොට මේ යාළුවයි කියලා කියන්න වගේ නම් ඉස්කෝලේ යන කාලේ ඒකත් ඕ ලෙවල් කරන ඕ ලෙවල් කරන ඒ නිකන් විහි විහිළුවට අනිත් ළමයි ඔක්කොටම ඉන්නවා දැන් මගේ කරක් නෑ නෑ ඉස්කෝලේ යන කාලේ එහෙම ලොකුවට එහෙම ලස්සනක් තිබ්බෙත් නැහැ ආ අපි ඔක්කොම මේ මම මේ කොල්ලේ පාට මොකදස්සෝ ඕ පිටරියමනේ කලුම කලු කලුඹර දේවතාවා ස්පෝර්ට්ස් කරනවා සෑහෙන්න කලුයි එහෙම තිහිටියේ මේ ඉතින් එතකොට කොල්ලෙක් එහෙම හිටියේ නැහැ හැබැයි මේ මෙහෙම දෙයක් වුණා. ඒ කියන්නේ ඔක්කොම දැන් මගේ යාළුවාට එහෙම ඉන්නවා ඉතින් අර නමට එහෙම ඉන්නවර. එන ලුකුවට මේ එන ලුකු එෆයර්ස් නෙමෙයි. නමර නිකන් එහෙම තියෙනවා. ඔය ඔය ඉන්න ගමන් තව හිටියා අහිංසක අයියා කෙනෙක්. එයාට අනිත් පිරිමි ළමයි ඔක්කොම ළම නිකන් මේ කිල්ලොන් එක මෙහෙම යනවා දැක්කහම මේ කොල්ලව නිකන් නෝන්ඩි කරනවා. මට හරි පව් කියලා හිතුණා. හරිද? මං ඉතින් ඒත් එක්ක කතා කරා. ඒ කියන්නේ මනුස්සකමට කියන්නේ. එහෙම එෆයර් එකක් එහෙම අරගෙන යන්න එහෙම නෙමෙයි. ඒක තමයි මුලින්ම කොල්ලෙක් කියලා අර එහෙම කතා කරපු එක ඒක හරි අහිංසකයි ඒ කියන්නේ මේ අර අනිත් ළමයි නිකන් එයාව විහිළුවට ගන්නවා වගේ එහෙම තියෙන නිසා මම ඒත් එක්ක කතා කරා ඒක තමයි මම මුලින්ම එහෙම කොල්ලෙක් එක කතා කරයි කියලා තියෙන එක ඒ කියන්නේ ආදර සම්බන්ධතාවයක් ලොකුවට තිබුණේ නෑ 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 ඒ මර නිකන් අර මෙහෙම යනකොට ආමේ මෙයා කියලා නිකන් කියන්නේ ඇත්තටම අපි හිතුවේ සිනමාවේ ඊළඟ දැවැන්ත චරිතය වෙයි කියලා ශිරෝෂි රොමේෂිකා. ඔව් ඇතර මාලනි ෆොන්සේක මහත්මියත් කියලා තියනවා කියලා මට ඊට පස්සේ තමයි මට ආරංචි වුනේ. මට පස්සේ එන කෙල්ල තමයි මේ කියලා. Thank you. ඉතින් එහෙම කියලා තිබ්බයි තියෙන්නේ. Hiru Gossip.lk